සුබ දවසක් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමදෙනාම SL Idea 94 YouTube කාලිකාවට අද අපි කතා කරන්න යන්නේ CD එකක් එහෙම නැත්නම් DVD එකක් ආගේ CD ROM එකේ එහෙම නැත්නම් DVD ROM එකේ වැඩ කරන්නේ නැත්නම් ඒක කොහොමද මොන විදිහට fix කරගන්නේ කියන එක සම්බන්ධව දාලා ඉඩියා එකක් ලබා දෙන්න තමයි අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු මොන විදිහට මේ වැඩේ කරන්න කියලා. දැන් මගේ ගාව DVD එකක් තියෙනවා. මම මේ DVD එක ඔයාලට දාලත් පෙන්නන්නම්. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට කියන්න කැමතියි අපේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. channel එක subscribe කරලා අලුතෙන් අප්පයට පුළුවන් එකතු වෙන්න. ඒ වගේම notification bell icon එක click කර තියාගන්න. එතකොට ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එකකින් දැනගන්න ලැබෙයි. ඉතින් මම disk එක open කරගන්නවා. DVD එක අපි දාලා බලමු මේක වැඩ කරනවද කියලා. මට 100% sure මේ DVD එක වැඩ කරන DVD එකක්. දැන් බලමු අපි disk PC වලට ගිහිල්ලා අපේ DVD ROM එක කොහොමද මේකට ප්‍රචාර දක්වන්නේ කියලා. තාම නැහැ ලෝඩ් උනේ. ආල හොඳ මතක තියාගන්න DVD ROM එකට මේ DVD එක දාලා තප්පර කිහිපයක් ඇතුළත මේක ලෝඩ් වීම සිද්ධ වෙන්න ඕන. ඒක ලෝඩ් වෙන්නේ නැත්නම් DVD එකේ හෝ එහෙම නැත්නම් ඒ DVD disk එකේ හෝ එහෙම නැත්නම් DVD ROM එකේ තමයි ගැටලුව තියෙන්නේ. අපි බලමු මොකද්ද මෙතන තියෙන ගැටලුව කියලා. මට පේන විදිහට නම් DVD ROM එකේ තමයි ගැටලුව තියෙන්නේ. මොකද මට DVD එක නම් ෂුවර් DVD එක හොඳ DVD එකක් දැම්මේ. මේ වෙලාවට කරන්න ඕන ප්‍රතිකරණ කීපයක් තියෙනවා. මම disk එක එළියට ගත්තා. අපි ඔන්න දැන් PC එක ගලවන්න හදන්නේ. මම දැන් මේක ගලවලා තිනවා ඕපන් කරා මේ තියෙන DVD ROM එක. අපි බලමු මෙතන hard disk තියෙනවා. DVD ROM එකේ තමයි දැන් ගැටලුව තියෙන්නේ. අපි DVD ROM එක ගලවලා බලමු මොකද්ද මේක කරන්න පුළුවන් කියලා. මම මේක ඇනිවර්ට් කරගන්නවා කේසින් එකෙන්. එතකොට DVD ROM එක ගලවලා අපිට ඉවතට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට DVD ROM එකේ තමයි මෙහෙම ගැටලුවක් ඇති වෙන්නේ. DVD එක ගැටලුවක් වෙනවා නම් DVD එක වාඩි බලා ගන්න පුළුවන්. ගෑවිලා තියෙනවා නම් මොන හරි එක පිහිදලා වාට පුළුවන් පාවිච්චි කරන්න සීරෙන් නැති විදියට. DVD ROM එකේ ගැටලුවක් වුණොත් එහෙම අපිට සිද්ධ වෙනවා කේසින් එකෙන් DVD ROM එක ගලවලා ඉවත් කරගන්න. ඉතින් දැන් මෙතන තියෙනවා power cable එක SATA, ඒ වගේම data cable එක motherboard එකට සම්බන්ධ වෙන. ඉතින් DVD ROM එකට power එක දෙන්න SATA cable එක සහ මේ data cable එක ගලවලා ඉවත් කරන්න සිද්ධ වෙනවා. මොකද අපි DVD ROM එක ගලවලා එළියට ගන්න හදන්නේ. ඒක නිසා ඔයාලට බලාගන්න පුළුවන්. දැන්ට මගේ ගාව තින්නේ Samsung Magic Station කියන මේ කේසින් එකේ තමයි මම මේක සවි කරලා තියෙන්නේ මේ DVD ROM එක. ඉතින් මේ DVD ROM එක ගලවලා ඉවත් කරන්න එකින් එකට කේසින් එකේ කේසින් එකට වෙනස් තියෙන සිස්ටම්ස් වෙනස්. ඉතින් අපි බලමු කොහොමද මේක ගලවලා ඉවත් කරගන්නේ කියලා. ගොඩක් ඒව power supply unit එක ගලවලා තමයි අපිට මේ කේසින් එකෙන් DVD ROM එක ඉවතට ගන්න සිද්ධ වෙන්නේ. බලමු මේකේ නම් මේ පැත්තට අපිට ගන්න ක්‍රමයක් නැහැ. මොන power supply unit එක ගලවන්න නැහැ. ඒත් මම හිතන්නේ මේක lock කරලා දිනවා මේ පැත්තෙන්. මොනවත් අපිට මේ branded කේසින් එකක් නිසා මේ magic station එකේ අපිට ගලවන්න සිද්ධ වෙනවා ඉදිරිපස. ෆ්‍රොන්ට් එක අපිට ගලවන්න සිද්ධ වෙනවා. ෆ්‍රොන්ට් පැනල් එක ගලවලා තමයි අපිට DVD ROM එක ඉවතට ගන්න සිද්ධ වෙන්නේ. අපි බලමු කොහොමද මේක ඉවතට ගන්න කියලා. මෙන්න මෙතන යට තියෙන පුංචි ලොක් එකක්. අපි ඒක ඕපන් කරගන්න ඕන. ඒ වගේම සයිඩ් එකෙන් අපිට බලාගන්න ඕන. සයිඩ් එකෙත් තියෙනවා ගිල්ල දාලා මෙන්න ලොක් එක ගලවගත්තට පස්සේ අපිට ෆ්‍රොන්ට් එක ගලවලා මේ විදිහට ඉවත් කරන්න පුළුවන්. මැජික් ස්ටේෂන් බ්‍රෑන්ඩ් එකේ විවිධ කේසින් වල විවිධ විදිහට තමයි මේක ගලවලා ඉවත් කරන්න සිද්ධ වෙන්නේ. පාට මෙතන පවර් කේබල් එකේ මේ කේබල් ටික ගලවලා ඉවත් කරන්න පුළුවන් අවශ්‍ය නම්. එහෙම අවශ්‍ය නැත්නම් අපිට දැන් DVD ROM එක පමණක් ඉවත් කරන්න ඕන නිසා මම මේක ගලවලා ඉවත් කරන්නේ නැහැ. මම DVD ROM එක සාමාන්‍ය විදිහට ඉවතට ගන්න තමයි හදන්නේ. අපි බලමු කොහොමද ඒක ඉවතට ගන්න කියලා. දැන් මම මෙහෙන් පවර් කේබල් එක සහ data cable එක ගලවලා තියෙනවා. ඊට පස්සේ මම DVD ROM එක මෙන්න මේ විදියට ඉවතට ගන්න.
දැන් මේ තියෙන්නේ desktop DVD ROM එකක් DVD writer එකක් අපි මේක ROM එක විදිහට අපි හඳුන්වමු මේ තියෙන DVD ROM එක අපි දැන් බලමු මේක කොහොමද fix කරගන්නේ කියලා මේ වෙලා තියෙන ගැටලුව DVDs CDs වැඩ කරන්නේ නැති ගැටලුව කොහොමද මේක fix කරන්නේ කියලා මම මේක analytics ගලවලා මුලින් ඉවත් කරගන්නවා මොකද ඇතුළත තමයි මේ ගැටලුව විසඳන්න පුළුවන් ක්‍රමය තියෙන්නේ මේ ගලවලා ඉවත් කරගත්තට පස්සේ මේ DVD ROM එකින් එකට වෙනස් වෙනවා විවිධ බ්‍රෑන්ඩ්ස් අනුව මේකේ යටපැත්තේ යටපටසෙන් ගලවන ඉවත් වෙනවා ඒ වගේම උඩ කවරින් එක ගලවලා ඕපන් කරන ඉවත් වෙනවා ඒක DVD ROM එකේ ROM එකට වෙනස් වෙනවා දැන් මේකේ නම් මේ ලොග් දෙකක් තියෙනවා දෙපැත්තේ මේ ලොග් දෙක දෙපැත්තෙන් තද කරලා ඉදිරිපස කොටස අපිට ගලවලා ඉවත් කරන්න පුළුවන් මුලින් ඒක ගලවලා ඉන්න ඕන ඊට පස්සේ තමයි අපිට DVD ROM එක කොටස් දරවල ඉවත් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කොටස දරවගත්තා. ඒක ඊට පස්සේ අපි පැත්තකින් තියලා බලමු අනිත් කොටස් මොන විදිහට දරවගන්නේ කියලා. දැන් මේ තියෙන්නේ දැන් DVD ROM එකේ ඉදිරිපස එනුම ස්විච් ලයිට් එක තියෙන ස්විච් එක තියෙනවා. මම බලමු මේක ගලවන්නේ කොහොමද කියලා. මේ උඩ කොටස තමයි අපිට ගලවා ගැනීමට අවශ්‍ය වෙන්නේ අපි බලමු මේක නම් යට කොටසත් ඕපන් වෙනවා බලමු යට කොටසත් ඕපන් කරලා හරි මේ තියෙන්නේ DVD ROM එක එහෙම නැත්නම් DVD drive එක ඇතුළත පරිපථයේ විදුත් පරිපථයේ මේක ඔයාට අවශ්‍ය නම් මේක ටෙස්ට් එක දිනනවා නම් ඔයාට පුළුවන් ටිෂු පේපර් එකක් හරි එහෙම නැත්නම් පින්සලක් භාවිතයෙන් මේක සුද්ධ කරගන්න පුළුවන් මම මේ කොටස අදාළ නැති නිසා මම මේක වහ ගන්නවා හරි දැන් අපි අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඉහළ කොටස ඕපන් කරගන්න බලමු අපි මෙන්න මේ කොටස තමයි ගලවා ගන්න ඕන මේ ගලවගත්තට පස්සේ මෙන්න මේ කවරින් එකේ උඩ කොටස තමයි CD එක DVD එක තද වෙන්න කොටස තමයි තියෙන්නේ. ඩිස්ක් එක ගලවිලා එහාට මෙහාට විසි වෙන්නේ නැති වෙන්න තමයි කොටස තියෙන්නේ. මේ තියෙන්නේ DVD ROM එක. දැන් අපි මේකේ error එක fix කරගන්න ඕන DVD එකක් වැඩ කරන්නේ නැති ප්‍රශ්නේ තමයි අපිට දැන් තිබුණේ. අපි බලමු කොහොමද මේක fix කරගන්නේ කියලා. මේක ෆික්ස් කරගන්න අපිට අවශ්‍ය වෙනවා මේක ෆික්ස් කරගන්න අපිට අවශ්‍ය වෙනවා කොටන් බඩ් මේක කොටන් බඩ් එකක් භාවිතා කරමු මොකද සියුම් ස්ථාන නිසා සීරෙන්න බෑ අතින් අල්ලන්න බෑ එහෙම වුණත් මේ DVD ROM එක ඩැමේජ් වෙනවා ඒ ඩැමේජ් නොවන විදිහට අපි බලමු මොන කොටසද මේකේ පවිත්‍ර කර ගැනීම සිද්ධ කරන්න ඕන අපේ DVD එක රීඩ් වෙන විදියට කියලා. ඉතින් ඔයාලට මේක දැන් පැහැදිලිව පේනවා නැති කියලා මම හිතනවා. මේක ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ පුලිංගුවක්ගේ කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස තමයි අපි කොටන් බඩ් එකක් ආධාරයෙන් පිරිසිදු කරගන්න ඕන. ඉතින් මේක ඩස්ට් එක එහෙම බැඳලා තියෙනවා නම් බොහෝ වෙලාවට DVD ROM එක DVD එකක් රීඩ් කරන්න රීඩ් කිරීමේ හැකියාව DVD ROM එකට අහිමි වෙනවා මේකේ ඩස්ට් එක එහෙම නැත්නම් මොනවා හරි දෙයක් බැඳලා තියෙනවා නම් DVD ROM එක ක්‍රියාකාරීත්වයෙන් මිදෙනවා ඉතින් පවර් එක ලැබුණට DVD එකක් රීඩ් කරගැනීමේ හැකියාව නැති වෙලා යනවා ඉතින් මේක තසියුම් විදියට කොටන් බඩ් එකක් ආදාතින් එහෙම හිට පිරිසිදු කරගන්න ඕන කොයි වෙලාවකවත් ඇඟිල්ලක් එහෙම තියන්න එපා පාවිච්චි කරන්න එපා කොටන් බඩ් එකක් වගේ සිවුම් දෙකකින් තමයි මේවා සුද්ධ කරගන්න ඕනේ මම මේ සුද්ධ කරන කොටස් ටික ඔයා බලාගෙන ඉඳලා ඒ විදිහට ඔයාට සුද්ධ කරලා පුළුවන් මේක ක්‍රියාකාරී තත්ත්වයට නැවත පත් කරගන්න DVD එක රීඩ් කරගන්න පුළුවන් විදිහට නැවත පත් කරගන්න හැකියාව දීනවා මේ ක්‍රමයට දැන් මම මේක වටේ කොටසත් සුද්ධ කරගන්නවා
මේ මැද කොටස තමයි ගොඩක් වෙලාවට අපි පවිත්‍ර කර ගැනීම සිද්ධ කර ගන්න ඕන. මොකද ඒ කොටස හොඳින් පිරිසිදුනේ නැත්නම් අපිට DVD එක රීඩ් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. DVD එකක් රීඩ් වෙන්නේ නැතුව එතනින් හැරේ ඊට පස්සේ ස්ටෙප් එකට යන්න අපිට හැකියාවක් නැහැ. ඒක නිසා මේක රීඩ් කර ගැනීම අවශ්‍ය වෙනවා. දැන් මම දැන් මේ විදිහට මේක සුද්ධ කරගෙන මම ඩිස්ක් එකක් සුද්ධ කරගන්නම්. ඩිස්ක් ඩෝ එක මේ සියල්ල සුද්ධ කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේක ඉදිරිපස කොටස අරගෙන මේ කවර එකත් පොඩ්ඩක් ක්ලීන් කරගමු. මේ කොටස තමයි DVD එකක් ඇරකෙද්දී ගැලවිලා නොයන විදියට තද කරලා තබා ගන්න කොටස. අපි දැන් මේක මෙන්න මේ විදියට සවි කර ගන්නවා කලින් තිබුණු විදියටම. ඉතා පරිස්සමින් කරගන්න ඕන වැඩක්. බලමු අන්න මේ විදියට දැන් අපි මේක සවි කරගත්තා. ඊට පස්සේ ඉදිරිපස කොටස මෙන්න මේ විදිහට මේ අපි ගලවගත්තු ප්ලාස්ටික් කොටස ස්විච් එක තියෙන කොටස අපි සවි කර ගන්න ඕන නැවත තිබුණු විදිහටම ඒ ලොක් එක වැටෙන විදිහට දෙපැත්තට. තද කරගන්න මේක තද කරගත්තට පස්සේ ලොක් එක ඉබේම වැටෙනවා. ඊට පස්සේ ස්විච් එක ප්‍රෙස් කරලා බලන්න වාට සද්ද ඇහෙනවා මේක වැඩ කරනවා නම්. ඊළඟට මේක අපි ඇන ටික දාලා තද කරගන්න තමයි තියෙන්නේ. හරි දැන් මොන මම DVD drive ROM එක ෆික්ස් කරලා අවසන්. අපි බලමු දැන් මේක අපේ කේසින් එකට නැවත සවි කරගන්න විදිය. මේ තියෙන අපි ගලව ලිමු කරපු කේසින් එක දැන් මේක මම නැවත DVD ROM එක කේසින් එකට සවි කරගන්නවා. ක සවි කරගින ROM එක හරියට තියන්න. ROM එක හරියට තියලා front panel එකක් ඊළඟට සවි කරගන්න ඕනේ ස්විච් එක දිනු වස්ස. කවර් එකෙන් කවර් එකට මේක වෙනස් වෙනවා සවි කරගන්න විදිය. දැන් ඊළඟට මෙන්න මේ සිදුරු හරියට ගැලපෙන විදියට මේ කේසින් එකේ ඔයාලා බලා ගන්න මේ යන දාන්න පුළුවන් විදියට මේක හරි ගැස්සගෙන අපිට තියෙන්නේ ඊළඟට මේ DVD ROM එක හෙලවෙන්නේ නැති වෙන විදියට මේක එන වලින් සවි කරගන්න එක. මේක සවි කරගත්තට පස්සේ අපිට ඊළඟට තියෙනවා මෙන්න මේ SATA power cable එක, ඒ වගේම SATA data cable එක. ඉතින් මේ power cable එක වෙන්නේ power supply unit එකකින්, ඒ වගේම data cable එක ඉන්නේ motherboard එකකින්. ඉතින් මේ motherboard එක තමයි data cable එක සවි වෙන්නේ. power cable එක මේ විදිහට සවි කරගන්නවා. ඔබ DVD ROM එකකට power එක දෙන්න ඕන නිසා. ඒ වගේම data read වෙන්න ඕන නිසා motherboard එකට සවි වෙන data cable එකත් මේ විදිහට අපි ROM එකට සවි කර ගන්නවා. දැන් අපි බලමු අපේ DVD ROM එක මෙතන පෙන්නනවාද කියලා. සවි කරගත්තට පස්සේ මේක අපි power එක දීලා machine එක on කරාම DVD ROM එක අගදිස් PC එහෙම නැත්නම් my computer කියන hard disk එක පෙන්නන, disk drive එක පෙන්නන අපි වාගේ disk එක පෙන්නන්න ඕන. එහෙම පෙන්නන්නේ නැත්නම් වා cable එක හරියට වැදිලා නැහැ. එහෙම නැත්නම් DVD ROM එකට යම් හානියක් වෙලා නම් ඒ වැඩ කරන්නේත් නැහැ. ගොඩක් වෙලාවට power cables එහෙම නැත්නම් data cable හරියට වැදිලා නැති උනම් තමයි ඒ විදිහට පෙන්නන්නේ නැත්තේ. දැන් මේක නම් පෙන්නනවා.
අපි බලමු DVD එකක් අර කලින්ම අපි දාපු DVD එක දාලා මේක දැන් වැඩ කරනවද අපි අදපු එක fix වෙලාද දැන් මේ DVD එක read වෙනවද කියලා. දැන් මම DVD එක open කරලා පස්සේ මම ඒ disk එක දානවා මම DVD එකමයි දාන්නේ. පෙර අපි භාවිතා කරපු ඒ DVD එක දාලා අපි බලමු මේක load වෙනවද කියලා. ඔය දැන් ඔයාලට බලා ගන්න පුළුවන් DVD එක load වීම සිද්ධ වුණා තප්පර කීපයක් ඇතුළත අපිට folders වලින් මේක ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේක ඉතා සරලව මේ fix කරගන්න විදිය ඔයාලට තේරෙන්නේ නැති ඉතා පරිස්සමින් මේ DVD ROM එක ගලවලා ඔයාලට පුළුවන් ගෙදෙද්දිම මේක fix කරගන්න. අලුතෙන් DVD ROM එකක් දාන්න අවශ්‍ය නැහැ. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න notification bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් දාපුවම එතකොට notification එකකින් දැනගන්න පුළුවන්.